ඔන්න මෙන්න මෙතන තමයි ඇත්තටම garden by the bay එකේ තියෙන floral fantasy කියලා කියන්නේ. ඉතින් මේකට entrance ticket එක වෙන්නේ ඩොලර් 5ක් වගේ සිංගප්පූරු ඩොලර් 5ක් වගේ වෙන්නේ. ඊට අමතරව adults රට වෙනයි children රට වෙනයි. ඉතින් මෙතන මේ වගේ මල් උඩ යනවා පල්ල යනවා ඔක්කොම ස්වභාවික මල්. කෘතිමේ වනේ මේ තියෙන්නේ. මෙතන මම පොඩ්ඩක් කරන පොඩි බාධාවක් වගේ වුණා. මේ හැම එකම හදලා තියෙන ඕකිඩ් මල්. හා ඒ වගේ විවිධාකාරයේ මල් වලින් තමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවනේ. මේක ඇතුළට නම් මාරම කූල් එකකුත් තියෙනවා. දැන් ඔයගලන්ට පේනද මිනිස්සු ඉදින් මේකේ ඇතුළ ඇවිදවිද ඉන්නවා. මල් වලින් මෙච්චර දෙයක් ගන්න පුළුවන් කියලා මටත් හිතා ගන්න බෑ ඇත්තටම. මේක ඇත්තටම ගත්තොත් කෘතිම පරිසරයක්. හරි මාර ගතිද මේක ඇතුළට ආවම පොඩි ගතියක් තියෙනවා. ඉතින් මම ෆුල් රවුන්ඩ් එක ගිනියනම් මේකෙ මෙහෙමම එක්සිට් එකට යනකම්. ඒක ගන්න පේනවා ඇති. ඕකිඩ් වර්ගම ගත්තොත් එහෙම බර ගාණක් තියෙනවා මේකේ. දැන් මේකේ අපි ගියාම මෙතන තියෙනවා පොඩි වර්ෂාවක් දියල්ලක් ඇතන වගේ එකක් තියෙනවා. වර්ෂාව මේකට කියන්නේ මොකද්ද ෆ්ලෝරල් ෆැන්ටසි කියලා. මේක ඇර ෆ්ලෝරල් ෆැන්ටසි එක. ඉතින් ඔයගොල්ලෝ ෆ්ලෝරල් ෆැන්ටසි එක දැන් ඕනනම් දැන් මෙතන තියෙනවා මොකද්ද මයික්‍රෝ එන්වයරන්මන්ට් එකක් තියෙනවා. අනේ මේකේ තියෙන ගෙම්බ අනම්මනගේ සත්තු බත්තු ඉන්නවා. ඉතින් මෙතනින් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉගෙන ගන්න ඕන නම් එතකොට රවමකුත් මම කරගන්න බාන ජලයේ වැටෙන ශබ්දය සිංගප්පූරුවේ හැමදේම දිනකම කුටිමේව තමයි ස්වභාවිකව එකක් වන්නේ. ඉතින් මෙතනින් පස්සේ ෆ්ලෝරල් ෆැන්ටසි එක ඉවර වෙනවා. මේක තමයි ෆ්ලෝරල් ෆැන්ටසි කියලා ඔයගොල්ලෝ බලන්න ආවත් ඔයගොල්ලන්ට දකින්න හම්බෙන එක. මෙතනින් අපි එක්සිට් වෙන්න ඕනේ. දැන් ෆෝරල් ෆැන්ටසි ඉවරුණා. දැන් අපේ ෆැන්ටසි කොහෙද දැන් ඉන්නේ? ෆැන්ටසි ඉන්නවා කෝවා මේ පැත්තේ. අපි ඊළඟට යන්නේ අතන ෆ්ලවර් ඩෝම් එකට. අපි ගිහින් බලමු මේ පැත්තට.